බොහොම ස්තුතියි. වගේම සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක්, එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම නිදහස් වෙළඳ ගිවිසුම් හරහා පරිසරයට ඇතිවන බලපෑම්කාරී තත්ත්වයේ විතරක් නෙමෙයි, මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ඇති කරගන්න එකඟතාවයන් මත ලංකාවේ ස්ථාපිත කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විවිධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයක වාණිජ වගාවන් ස්ථාපිත කිරීම වෙන්න පුළුවන්. මේව හරහා පරිසරයට සිදුවෙන බලපෑම, ඒ වගේම පරිසරයේ බිඳවැටීමට හේතු සාධක ගොඩනැංවීම වගේම ඒ හරහා සිද්ධ වෙන මහජන පීඩාකාරී තත්ත්වයන් කියන මේ පැතිකඩ පිළිබඳව තමයි විශේෂයෙන්ම මම අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා විශේෂයෙන්ම ඇතිවෙන බලපෑම් වැඩිපුරම බලපෑමට ලක් වෙන්නේ සුළු පරිමාණ ගොවීන් සහ සුළු පරිමාණ ධීවරයන්. මේ කණ්ඩායම තමයි ප්‍රධාන වශයෙන්ම බලපෑමට ලක් වෙන කණ්ඩායම. අනිත් පැත්තෙන් මේ පරිසරයේ තිරසාර පැවැත්මට ඇති කරන බලපෑම, මොකද පරිසරයේ තිරසාර පැවැත්මට බලපෑම් ඇති කරන ආකාරයේ ව්‍යාපෘති තමයි පහුගිය ඉතිහාසයේ පුරාම අපි දැක්ක ක්‍රියාත්මක කරන, එහෙම නැත්නම් කර්මාන්ත ස්ථාපිත කිරීමේදී හෝ එහෙම නැත්නම් වාණිජ වගාවන් ස්ථාපිත කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ පරිසරයේ තිරසාරී පැවැත්මට බලපෑම් එල්ල කරන ආකාරයෙන් තමයි මේවා සිද්ධ වෙන්නේ. මොකද විශේෂයෙන්ම මේදී ආර්ථික කරුණ මත ඒ විතරක් නෙමේ, විශේෂයෙන්ම අවධානයට ලක් වෙන්නේ අපිට කේවල් කිරීමේ හැකියාවක් නොමැති තත්වයකට. අනිත් පැත්තෙන් ඊළඟ දේ තමයි ලංකාවේ පවතින පරිසරික නීති පද්ධතිය අභියෝගයට ලක් කරමින් තමයි මේවා ස්ථාපිත කිරීම වෙන්නේ, විශේෂයෙන්ම මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ඇතිවන තත්වයන් පදනම් කරගෙන. මොකද ඒ සඳහා අපිට උදාහරණ ගණනාවක් දක්වන්න පුළුවන්. මීට පෙර මං හිතන්නේ අදහස් දැක්වීමේදී විශේෂයෙන්ම මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී සඳහන් කළා, විශේෂයෙන්ම කළුගඟ ආශ්‍රිතව ලංකාවේ පාරිසරික අනපනත් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි විදේශීය සමාගම් වලට මැණික් ගැනීම සඳහා, විශේෂයෙන්ම යාන්ත්‍රික මැණික් ගැනීම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දෙන උත්සාහ කරේ. විශේෂයෙන්ම පරිසර වේදීන් විදියට අපේ මැදිහත් වීම මත සහ විශේෂයෙන්ම අනිත් පාර්ශවයන්ගේ මැදිහත් වීම මත මේක తాවකාලිකව නතර කරගන්න හැකියාව ලැබුණත් ඉදිරියේදී මේ తත්වය වරින් වර ඇති වෙන්න નિયમિત වෙලා තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම මේ වෙළඳ ගිවිසුම් හරහා ඇති වෙන తත්වයන් තුළ අපි ඔවුන්ට අපේ ස්වභාවික සම්පත් නිරාවරණය කිරීමට ලක් කරනවා. මම හිතන්නේ මේක තමයි තියෙන ලොකුම අභියෝගය. මේ ස්වභාවික සම්පත්වල අපිට තියෙන අයිතීන්, අපේ නීතිපද්ධතීන් හරහා අපේ ඒවා සුරක්ෂිත කිරීමට පසුබිම් සකස් කිරීම පවා අපි අභියෝගයට ලක් කරගන්නවා මේ ක්‍රියාවලීන් හරහා. ඉතින් මේවා හරහා තමයි ලොකු ගැටලුකාරී තත්වයන් ඇති වෙන්නේ. විශේෂයෙන්ම පාරිසරික අනපනත්වල තියෙන පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලීන් බොහෝ වෙලාවට මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ගෙනෙන ආයෝජනවලදී බොහෝ වෙලාවට උල්ලංඝනයට ලක් කරනවා. විශේෂයෙන්ම අපි දකිනවා සමහර කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීමේදී විශේෂයෙන්ම BOI අනුමත, එහෙම නැත්නම් ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්ත ශාලා විදිහට මේවා ස්ථාපිත කිරීමේදී බොහෝ වෙලාවට අපි දකිනවා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම ක්‍රියාවලිය, එහෙම නැත්නම් EPL ක්‍රියාවලිය බොහෝ වෙලාවට උල්ලංඝනය කිරීම වලට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒවා බොහෝ වෙලාවට මධ්‍යම පරිසර අධිකාරිය හෝ එහෙම නැත්නම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෝ නිසි ක්‍රමවේදයන් වලට යටත්ව ඒ ක්‍රියාවලිය නියාමනය කිරීම හෝ එහෙම නැත්නම් ඒවා පසුවිපරම් යාන්ත්‍රණයකට ලක් කරන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් ඒක විශ්වාස කරනවා මේවා ලංකාවේ සිද්ධ කරන ආයෝජන නිසා මේවෙන් ඇති කරන පරිසර බලපෑම ඒ ආයෝජන වලට සාපේක්ෂව ගත්තොත් එහෙම අඩුයි කියන පූර්ව නිගමනයකට එනවා. ඉතින් ඒහිඳ තමයි අපි දකිනවා බොහෝ බලපෑම් ගණනාවක් ඇති වෙමින් තියෙනවා. විශේෂයෙන්ම මහජන පීඩාකාරී තත්වයන් උද්ගත වෙනවා. අනිත් පැත්තෙන් අපි දකින්න ලැබිලා තියෙනවා විශේෂයෙන්ම පරිසරයට හානිකර අපද්‍රව්‍ය එක්වීම ක්‍රියාවලිය, විශේෂයෙන්ම ජලීය අපද්‍රව්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වායු විදිහට එක්කිරීම වෙන්න පුළුවන්, මේ වගේ ක්‍රියාවලීන් අති බහුතරයක් සිද්ධ වෙනවා. ඉතින් ඒහිඳ විශේෂයෙන්ම අපි මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ඇති කරන බලපෑම් පැතිකඩයන් ගණනාවක් තුළ පැතිරිලා තියෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ දේ තමයි විශේෂයෙන්ම අපි අවධානයට ලක් කරන්න තියෙන උදාහරණ මත පදනම් වෙච්ච කරුණු ගණනාවක් තියෙනවා. දැන් අපි පහුගිය දවස්වල දැක්ක විශේෂයෙන්ම අපේ රටවල් නිදහස් වෙළඳ ගිවිසුම් වලට යෑමට මත්තෙන් අපි දක්නවා ලෝක බැංකුව හරහා, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා, ඒ වගේ විතරක් නෙමෙයි ආසියානු සංවර්ධන බැංකුව හරහා, ඒ විතරක් නෙමෙයි වර්තමානයේ වෙන විට විශේෂයෙන්ම චීන
මූල්‍ය ආයතන හරහා අපිට ලංකාවට විශාල වශයෙන් මුදල් ලබා දීම් සිද්ධ කරනවා. මේ මුදල් ලබා දීම් සිද්ධ කරලා අවසානයේදී අපිව මේ විශේෂම ණයවල ගොදුරු බවට පත් කරනවා. මේ ගොදුරු බවට පත් වෙනවත් එකම තමයි විශේෂම මේ වෙළඳ නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන්නේ. මේ පිවිසීමේදී අපිට කේවල් කිරීමේ හැකියාව බොහෝ වෙලාවට නොමැති වෙලා යනවා. මේ තත්ත්වය තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ රටක් විදියට අපිට මේ දේවල් වලින් වාසිසහගත තත්ත්වයන් වලට වැඩිය අවාසිසහගත තත්ත්වයන් ගණනාවක් උද්ගත කරගන්න. මොකද හේතුව ඒ හරහා සිද්ධ වෙන අවාසිසහගත තත්ත්වයන් නැති කරන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ අපිට තියෙන කේවල් කිරීමේ හැකියාව. මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා කේවල් කිරීමේ හැකියාව අපිට නොමැති වෙලා යනවා. මොකද හේතුව ඒ ගිවිසුමට එළඹෙන අනිත් පාර්ශවය අනිත් රටවල් ගත්තොත් එම ඔවුන්ට කේවල් කිරීමේ බලය අරගන්නවා. අපි විශේෂයෙන්ම ණය හරහා අපිට බොහෝ වෙලාවට ඔවුන්ගේ ග්‍රහණයක් බවට පත් කිරීම තුළින් දැන් අපි දකිනවා පහුගිය කාලේ පුරාම ලංකාවට කෘෂි රසායන ආයනයනය පැත්තෙන් ගත්තොහම ඉතාම දැවැන්ත ලෙස අපේ ස්වභාවික පරිසර පද්ධතිය නැතුළුව මිනිසා දැවැන්ත ගුදුරක් බවට කෘෂි රසායන වල ගුදුරක් බවට පත් කරලා තියෙනවා. මේ වෙන විට විශේෂයෙන්ම ඉතින්දී අවධානයට ලක් කරන්න තියෙන මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා වගේම මේ වෙළඳාම විවෘත කිරීම හරහා බොහෝ වෙලාවට ඉතාම බහුල වශයෙන් ඒකාධිකාරයක් ඇති කරගනිමින් ඊට අමතරව ඊට විකල්ප වලට යාමට තියෙන අවස්ථාව පවා නැති කරගනිමින් මේ බහුජාතික සමාගම් වලට අපේ රටේ ඇවිල්ලා මේ සම්පූර්ණ ඔවුන්ගේ ග්‍රහණයට අපේ රටවල් අරගන්න ලොකු උත්සාහයකට නිරත වෙනවා. අනිත් පැත්තෙන් අපි ඊළඟ දේ තමයි විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න වැදගත් වෙනවා. බොහෝ වෙලාවට නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ඇති වෙලා තියෙන කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම. අපි දැක්ක පහුගිය ඉතිහාසයේ පුරාම ලංකාවේ ඉන්දියාවත් එක්ක ඇති කරගත්ත වෙළඳ ගිවිසුම් හරහා ලංකාවට බොහොමයක් කර්මාන්ත ශාලා ස්ථාපිත කළා. විශේෂයෙන්ම ආයෝජන කලාපවල වැඩිපුරම ස්ථාපිත කරා ඉතාම හානිකර කර්මාන්ත ශාලා. උදාහරණයක් හැටියට තඹ, ඇලුමිනියම්, යකඩ වගේ කර්මාන්ත ශාලා බහුතරයක් ඉන්දියාවේ පාරිසරික නීති ක්‍රියාත්මක කිරීම හරහා මහජන පීඩාකාරී තත්ත්වයන් ඇති කරපු කර්මාන්ත ශාලා, එහෙම නැත්නම් පරිසරයට අධික ලෙස අපද්‍රව්‍ය ජනනය කිරීම කරපු කර්මාන්ත ශාලා ඉවත් කරන්න නීතිමය ක්‍රියාමාර්ග අරගත් අවස්ථාවලදී නිදහස් වෙළඳ ගිවිසුම් හරහා අපේ රටට අපේ රටේ තියෙන ආයෝජන කලාපවල ඒවා ගෙනල්ලා ස්ථාපිත කරා. පහුගිය කාලේ පුරාම අපි දැක්ක විශේෂම බියගම ප්‍රදේශයේ, ඒ වගේම මල්වාන ප්‍රදේශයේ, ජායල සහ විශේෂම කටුනායක ආශ්‍රිතව, ඒ වගේම අවිසාවේල්ල, හොරණ, ඉංගිරිය මේ වගේ ප්‍රදේශවල බොහොමයක් ස්ථාපිත කරපු කර්මාන්ත ශාලා හඳා හරහා ඉතා විශාල බලපෑමක් අපේ රටේ ජනතාවට සිද්ධ වුණා. ඊට අමතරව ස්වභාවික පරිසර පද්ධතිය, ජල මූලාශ්‍රවලට, ඒ වගේ වායුගෝලයට මේ වගේ තත්ත්වයන් අති බහුතරයක් කරහා බලපෑම් බොහොමයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කර්මාන්ත ශාලා බොහොමයක් පැමිණෙන්නේ ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්ත ශාලා විදියට. ඉතින් මේ වගේ අවස්ථාවලදී බොහෝ වෙලාවට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේවා නිසි ආන්ත්‍රණයකට ගෙනීමේ ක්‍රියාවලිය බොහෝ වෙලාවට මිද වැටෙනවා. අනිත් එක ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්ත ශාලා විදියට ආයෝජන කලාපවල මේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරාම ජාතික පාරිසරික පනතට අනුව විවිධ නිර්ණායක ලිහිල් නිර්ණායක උන්ට ලැබෙනවා උන්ගේ කර්මාන්ත ශාලා පවත්වගෙන යන. ඉතින් ඒවා බොහෝ වෙලාවට උන් භාවිතා කරනවා අපේ පරිසරයට උපරිමයෙන් අපද්‍රව්‍ය වැහැර කරමින් ඔවුන්ගේ උපරිම ලාභයක් කරා යොමු වෙන. ඉතින් මේ වගේ ගැටලු ගණනාවක් අපි දකිනවා විශේෂයෙන්ම මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා අපේ රටේ ස්ථාපිත කරන කර්මාන්ත ශාලාවලදී මේ වගේ තත්ත්වයන් දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පහුගිය කාලේ පුරාම දකින්න ලැබුණා අපේ ආයෝජන කලාපවල සමහර ස්ථාපිත කරලා තියෙනවා කර්මාන්ත ශාලා, මෝබොක් වගේ කර්මාන්ත ශාලා ගත්තාම ඒවා අපේ රටේ තියෙන ස්වභාවික පරිසරයේ තියෙන ගස්වැල් වලින් තුනී දැව සකස් කරලා වෙනත් රටවල් වලට මේ අපනයනය කිරීම ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින්දී විශේෂයෙන්ම අපේ ස්වභාවික පරිසරයේ තියෙන ඒ වගේම ගෙවතුවල තියෙන මුදු දැව ඉතාම බහුල විදිහට භාවිතා කරමින් ඒ වගේම අපද්‍රව්‍ය බහුල විදිහට පරිසරයට නිදහස් කරමින් තමයි මේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නේ. ඉතින් මේවා නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ඇති කරලා තියෙන හානිකර තත්ත්වයන්. අනිත් පැත්තෙන් අපි පහුගිය කාලේ පුරාම දකින්න ලැබුණා මේ බහුජාතික සමාගම් වල බොහෝ සමාගම් අපේ රටට ඇවිල්ලා ස්ථාපිත වෙලා බොහෝ හානිකර ක්‍රියාවන් කරන අවස්ථා. විශේෂයෙන්ම අපේ රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා, බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති හරහා, බහුකාර්ය වාරි ව්‍යාපෘති හරහා බොහෝ සංවර්ධනය කරපු කලාපවල, එහෙම නැත්නම් සංවර්ධනය කරපු ජලාශවල, වැව්වල, ඒ වගේ විතරක් නෙමෙයි විශේෂ ගංගාවල ජල පෝෂක විශාල වශයෙන් එලිපෙහෙලි කරමින් මහා පරිමාණ බහුජාතික සමාගම් විසින් වාණිජ වගාවන් ස්ථාපිත කරනවා. ඒකේ හොඳ උදාහරණේ තමයි ඩෝල් සමාගම. ඩෝල් සමාගම කියන්නේ ඇමරිකානු සමාගමක් පෙර කාලයේදී. මේ වන විට ඒ සමාගම
ජපාන සමාගමක් විසින් විලදී අරගෙන දැන් ජපාන් සමාගමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ ඩෝල් සමාගම මේ වෙනුවිට මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජලපෝෂක විදිහට තියෙන බොහෝ භූමි ප්‍රදේශවල මහා පරිමාණයෙන්ම වනාන්තර එලිපෙහෙලි කරමින් විශේෂයෙන්ම ජලපෝෂක වනාන්තර විතර නෙවෙයි අලියතුන් ගැවසෙන භූමි ප්‍රදේශ මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම එලිපෙහෙලි කරමින් තමන්ගේ වගාවන් වාණිජ වගාවන් ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම මේ කර්මාන්ත මේ වාණිජ වගාවන් හරහා අපනයනය කිරීම සඳහා කැවෙන්ඩිස් කෙසෙල් කියන ප්‍රභේදය තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින්දී අධික ලෙස කෘෂි රසායනික භාවිතා කරනවා. ඒවා සියල්ලම අපේ ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. ඒ ජලමූලාශ්‍ර ප්‍රධාන වශයෙන්ම සුළු පරිමාණ ගොවීන් වාරි ව්‍යාපෘති හරහා භාවිතා කරන ජලමූලාශ්‍ර. ඉතින් මේව හරහා ඇති කරන බලපෑම මේ නිදාස් වෙළඳ ගිවිසුම් හරහා ඔවුන්ට මේවා ස්ථාපිත වෙන්න කරන පසුබිම ඉතාම හොඳින් ගොඩනංවලා තියෙනවා. ඒ හින්දා ලංකාවේ පවතින පාරිසරික අලපනත් සියල්ලම උල්ලංඝනය කරමින් ඔවුන් කරන්නේ මේ වාණිජ වගාවන් ඒ භූමි ප්‍රදේශ තුළ ස්ථාපිත කරමින් ඔවුන්ගේ ලාභය උපරිමයෙන් අරගන්නවා. අපේ රටට මේ අපද්‍රව්‍ය බහුල වශයෙන් ගොඩනැංවීම සිද්ධ කරනවා. මේ ඩෝල් සමාගම විතර නෙමෙයි, මේ වන විට බ්‍රවුන් සමාගම, මේ වගේම CIC සමාගම, මේ වගේ සමාගම් ඉතාම බහුල ලෙස මේ ක්‍රියාවලිය නිරත වෙනවා. දැන් පහුගිය දවස්වල අපි අපේ මැදිහත් වීම මත ඩෝල් සමාගමට එරෙහිව ක්‍රියාත්මක කරපු බලපෑම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් තමයි මොවුන් අත්පත් කරගෙන මේ ක්‍රියාවලිය වල නිරත වුණේ. ඒ වගේම සුළු ගොවීන්ට අයිති ඉඩම් තමයි වැඩිපුරම අත්පත් කරගෙන මේ වාණිජ වගාවන් ස්ථාපිත කරලා තිබෙ කැවෙන්ඩිස් වගේ කෙසෙල් ප්‍රභේද වගා කරන ඒවා අපි ඒ බලපෑම් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග වලට ගිහිලා මොවුන්ට මේ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න නිර්පුම් නියෝග අරගස්ත අවස්ථාවලදී පවා ඒ නිර්පුම් නියෝග පවා ක්‍රියාත්මක නොකර ඒ කර්මාන්ත ඒ වාණිජ වගාවන් ඒ ආකාරයෙන්ම ස්ථාපිත කරලා තියාගෙන ඉන්නවා. අපි පහුගිය කාලේ දැක්කා අගමැතිතුමා ජපාන් සංචාරයේ ගිය අවස්ථාවේ ජපාන් අගමැතිතුමා අපේ අගමැතිතුමාට පැහැදිලිව සඳහන් කරලා තිබුණා මේ ඩෝල් සමාගමට අපේ රට තුළ නිදහසේ ක්‍රියාත්මක කරන්න ක්‍රියාත්මක වෙන්න ඕන කරන පසුබිම සකස් කරලා දෙන්න කියලා. ඒ මත පසුබිම මත තවමත් මේ නිර්පුම් නියෝග මේ අධිකරණයෙන් ලබාගත් නිර්පුම් නියෝගපත් ක්‍රියාත්මක කරගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙයි. ඉතින් මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා නිදහසේ ඔවුන්ට ඇවිල්ලා අපේ රට තුළ ඕනෑවන ආකාරයෙන් අපේ ස්වභාවික සම්පත් බලපෑමට ලක් කරමින් මේ ආයෝජන කිරීමේ හැකියාව තුළ මේ වගේ ගැටලුකාරී තත්වයන් බොහොමයක් ඇති කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ තවත් විශේෂයෙන්ම අහිතකර වාණිජ වගාවන් සඳහා අපේ භූමිය වෙනස්ද විශේෂයෙන්ම ඉතාම හානිකර වාණිජ වගාවන් සඳහා අපේ භූමිය මේ වන විට විවිධාකාරයෙන් අත්පත් කරගෙනමින් යනවා. විශේෂයෙන්ම අපි මේ වන විට ලංකාව කිසිම විදිහකින් යෝග්‍ය නොවන උක්වගාව සඳහා මේ වන විට මහා පරිමාණයෙන්ම අපේ භූමිය විවිධ විදේශීය සමාගම් වලට ලබා දෙන්න සැලසුම් සකස් වෙනවා. මොකද ලෝකයේ ගත්තොත් උක්වගාව සඳහා යෝග්‍ය භූමි ප්‍රදේශවල ඵලදායිතාවය වෙන්නේ 10%කට අඩුයි. 1/15 අතර ප්‍රමාණයක් තමයි ඵලදායිතාවය වෙන්නේ. අපේ රටේ ඵලදායිතාවය ගත්තොත් එම 1/5 අතර ඵලදායිතාවයක් තියෙනවා. මොකද හේතුව තමයි උක්වගාවට අවශ්‍යයි දහවල් කාලේ අධික උෂ්ණත්වය, රාත්‍රී කාලේ අවම උෂ්ණත්වය. ඉතින් මේ වගේ තත්ත්වයන් නොමැති භූමි ප්‍රදේශ පවා මේ වන විට මහා පරිමාණයෙන්ම අත්පත් කරගෙන අපේ භූමිය මේ වගේ සමාගම් වලට ලබා දීමේ වැඩි ප්‍රවණතාවයකට මේ වන විට ලක් වෙමින් යනවා. මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ නිදහස් වෙළඳ ගිවිසුම් වලට පිවිසෙන්න ප්‍රථමයෙන් මම විශේෂයෙන්ම සඳහන් කළා මේ අපිට ලබා දෙන ණය හරහා සහ ඊට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම් හරහා අපි අපේ වගේ රටවල් ග්‍රහණයට ලක් කරගෙන ඔවුන් කේවල් කිරීමේ බලය අරගන්නවා. ඒ බලය අරගෙන අවසානයේ සිද්ධ වෙන්නේ දැන් මෑතකදී සිද්ධ වුණා වගේ චීන සමාගම් මේ වන විට අක්කර 15,000ක් හම්බන්තොට සහ මොනරාගල ප්‍රදේශ වලින් ලබා දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව තමයි මේ වෙළඳ ගිවිසුම් හරහා විතරක් නෙමේ ණය හරහා ඔවුන් අපිව දැඩි ග්‍රහණයකට ලක් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ලබා දෙන්න නියමිත වෙලා තියෙන ඉතාම වැදගත් පරිසර පද්ධති. ප්‍රධාන වශයෙන් සර් මගේ ප්‍රශ්නේ
යන්න ඇතර මම තව කරුණු ගණනාවක් මට සඳහන් කරන්න තිබ්බ කාල වේලාව තිබ්බ හින්දා ඔව් ඒ ටික සඳහන් කරලා දෙන්න මොකද විශේෂයෙන්ම e-waste ගැන මොකද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ වන විට ලංකාවට විශාල ප්‍රමාණයක් එනවා ඉතින් පිළිබඳව ඇතුළුව කාරණා ගණනාවක් තියෙනවා සාකච්ඡා කරන්න ඔබතුමා තහන් කරපු එක ඇත්තටම පළවෙනිම එක තමයි අපි පිළිගන්න දෙයක් ඒ කියන්නේ ලංකාව තුල රටක් විදිහට ඕනෑම රටක ඉදිරියට යාමේදී සංවර්ධනීය කියන එක ආයෝජන කැඳවීම කියන එක ඉතාම අවශ්‍යයි මොකද මේ මත තමයි ආර්ථිකය ගොඩනැංවෙන්නේ ආර්ථිකය ගොඩනැංවෙන රටක් තුල තමයි බොහෝ වෙලාවට මේ පරිසර තිරසාරීභාවයේ ගොඩනගන්න ඕන කරන පසුබිම ගොඩනංවන්න පුළුවන් වෙන්නේ මොකද ඒ තුල තමයි මිනිසුන්ට ජීවත් වීමේ හොඳ පරිසරයක් තුල ජීවත් වීමේ අයිතිය ගොඩනැංවෙන්නේ. ඉතින් මේ සියල්ලම යථාර්ථයක්. ඉතින් මේ තුල තමයි මම හිතන්නේ අපි දකින ලෝකය දැන් මේ වෙන විට ගමන් කරන තිරසර සංවර්ධන ඉලක්ක වලට යාමට හැකියාව තියෙන මේ මත. දැන් ගැටලුව වෙලා තියෙන්නේ මේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා මේ තත්වයන් සියල්ලම උල්ලංඝනය කිරීම. ඒක තමයි අපි ඊටම පැහැදිලිව සඳහන් කරන්නේ. මොකද ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘති විදිහට ලංකාවට පැමිණෙන ව්‍යාපෘති අපේ රට තුල කුෂිකාර්මික පද්ධතියින් බිඳවට්ටනවා නම් අපේ රට තුල තියෙන දීවර සම්පත් වල තියෙන පද්ධතියින් බිඳවට්ටනවා නම් මෙන්න මේක පිළිබඳව තමයි අපි අවධානයට ලක් කරන්නේ. මොකද ඒ තුල තමයි අපේ රටේ සුළු පරිමාණ ගොවියගේ සුළු පරිමාණ දීවරයගේ බිඳවැටීම වෙන්නේ. ඒ මත තමයි අපේ රට තුල ආර්ථික ලොකු බිඳවැටීමකට ලක් වෙන්නේ. අනිත් පැත්තෙන් අපිට ඇති නැති පරතරය අතර ලොකු ගැටලුවක් ඇති වෙන්නේ. අනිත් පැත්තෙන් ලොකු දරිද්‍රතාවයකට යන්නේ අපේ ගොවියා දැඩි ලෙස විශේෂයෙන්ම මං හිතන්නේ මේ ජයතිස්ස මහතා ඉස්සරහදී සඳහන් කරයි කොයි විදිහටද වකුගඩු රෝගය ඇතුළුව මේ තත්ත්වයන් වලට දරුණු විදිහට ගොදුරු වෙන තත්ත්වයකට ගොදුරු වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන් ඇති කරන්නේ දැන් උදාහරණයක් හැටියට මම ගත්ත උදාහරණම ගත්තොත් එහෙම දැන් ඩෝල් වගේ සමාගමකට අපේ රටේ ඇවිල්ලා ආයෝජන කරන්න දෙනවා නම් අපි අවස්ථාව දෙනවා නම් අපි පළවෙනියෙන්ම බලන්න ඕනේ මේ ආයෝජකයන්ගේ ඉතිහාසය පිළිබඳව. මොකද මේ ආයෝජකයෝ ලෝකයේ අනිත් රටවල් පුරාම කොයි විදිහටද හැසිරීලා තියෙන්නේ. මොකද ඩෝල් සමාගම කියලා කියන්නේ මුළු ලෝකෙම කළු සමාගමක් විදිහට හඳුනගෙන තියෙන්නේ. මොකද මේ සමාගම පහුගිය ඉතිහාසයේ පුරාම නිකරගුවාවේ ඉඳලා බොහෝ රටවල් වල විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල් වල දකුණු මේ ඇමරිකානු රටවල් වල ඉතාම හානිකර විශේෂිත ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. Right. Right. Go with Suti.